මේ වන විට ලොව ඉහළම සටන් අත්දැකීම් සහිත නෞකා බලගනය වන්නේ රුසියානු බ්ලැක් සී ෆ්ලීට් එකයි. එහෙම නැත්නම් රුසියානු පළමුවද නාවික බලගනයයි. ඉතින් මේ සුවිශේෂී රුසියානු පළමුවද බලගනයේ සිටි ප්‍රධානියා වූ මොස්කාවා නෞකාවේ අභාවයෙන් පසුව රුසියානු කළුමුහුද බලකායට නායකත්වය දීමට පැමිණි අද්මිරාල් මැක්‍රෝ ක්ලාස් ෆ්‍රිගේට් නෞකාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් හැදෙන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසානය වෙනකල්ම හොඳයි, අපි එහෙනම් ටිකක් අතීතයට ගිහිල්ලා එමු. රුසියාවේ බ්ලැක් සී ෆ්ලීට් එකට එහෙමත් නැත්නම් කළුමුහුදු නාවික බලගණයට මීට පෙර නායකත්වය සැපයුවේ සෝවියට් යුගයේ නිර්මාණය කළ විශිෂ්ට නෞකාවක් වන අපි හැමෝම අතර ජනප්‍රිය මොස්කාව යුද නැවමගේ. නමුත් වර්තමාන රුසියානු යුක්රේන අර්බුදයේ ආරම්භක කාලයේදී මෙම මොස්කාව නෞකාව මෙම යුද්ධයට සක්‍රියව දායක වුණා. නමුත් 2022 අප්‍රේල් 15 දින යුක්රේනයේ දැවැන්ද ඩ්‍රෝන ප්‍රහාර කීපයක් එල්ලවීම නිසා රුසියානු මොස්කාව මුහුදුබත් වීම සිදු වුණා. ඉතින් එතැන් පටන් හිස්සුණු රුසියානු බ්ලැක් සී ෆ්ලීට් එකේ ප්‍රධානියා බවට පත්ුනේ අපි අද කතා කරන අද්මිරාල් මැකරෝ ක්ලාස් ෆ්‍රිගේට් නෞකාව තමයි. අද්මිරාල් මැකරෝ නම් මෙම නෞකාවේ නිෂ්පාදන කටයුතු සිදු කළේ යන්ටා ෂිප්යාඩ් සමාගම විසින්. 2015 නිෂ්පාදන කටයුතු අවසන් කළ අතර 2017 සිට මෙම නෞකාව බ්ලැක් සී ෆ්ලීට් එක සමඟ සක්‍රියව සේවයට දායක වුණා. අද්මිරාල් ග්‍රිගොරොවිච් පන්තියේ ෆ්‍රිගේට් නෞකාවක් වන මෙහි සම්පූර්ණ බර ටොන් 4000ක් පමණ වෙනවා. මෙම මැකරෝ යුද නැවේ දිග මීටර 124.8ක් පමණ වන අතර පළල මීටර 15.2ක් පමණ වන බව වාර්තා වෙනවා. අවර ප්‍රති දෙකකින් චිප් පව 8450ක් නිපදවන DS-71 ක්‍රූස් ගෑස් ටර්බයින් දෙකකින් හා චිප් පව 10000ක් නිපදවන බූස්ට් ගෑස් ටර්බයින් දෙකකින් බලය ලබා දීම සිදු කරනවා. මෙම සියලුම එන්ජින් මගින් චිප් පව 8900ක දැවැන්ත බලයක් උත්පාදනය කර දීම සිදු කරනවා. මෙම නෞකාවට 6 කිලෝමීටර 51ක උපරිම වේගයක් ලබා ගැනීමට හැකිවන අතර එක් ඉන්ධන පිරවීමකින් කිලෝමීටර 8980ක දුරක් ගමන් කිරීමේ හැකියාවද පවතිනවා. තවද මෙම නෞකාවේ මගින් 200කට දින 30ක් පමණ මහමුහුදේ යාත්‍රා කිරීමේ සුදුසුකම් පවතිනවා. මෙම නෞකාවට ඇතුළත් කර පවතින්නේ ඉතා දියුණු මට්ටමේ සංවේදක හා රේඩාර පද්ධති වන අතර ඒවායින් කිහිපයක් මම ඉදිරිපත් කරන්න. ෆ්‍රිගේට් M2M වර්ගයේ යාසර් රේඩාර් පද්ධතියක් හා 3ES-25 ගාපූන් B වර්ගයේ හා MR-212 වර්ගයේ සර්ෆේස් රේඩාර් පද්ධති දෙකක්ද මෙයට ඇතුළත් කර පවතිනවා. තවද මෙහි JSC-SP ඌමා වර්ගයේ පද්ධතියක් හා STS-MR-90 වැනි ෆයර් කොන්ට්‍රෝල් රේඩාර් පද්ධති කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මීට අමතරව TK-25 වර්ගයේ EW පද්ධතියක්ද පවතිනවා. හොඳයි, අපි දැන් එහෙනම් මෙම නෞකාවේ රැගෙන යා හැකි අවි පද්ධති මොනවාද කියලා බලමු. මෙහි ප්‍රධාන අවිය විදියට මිලිමීටර 100A90 ඇසර්නල් වර්ගයේ නෞකා අවියක් පවතින අතර මෙහි ඔනික්සෝ සර්කෝන් වර්ගයේ ඇන්ටිෂිප් හයිපර්සොනික් මිසයිල් 8ක් අන්තර්ගත කර තිබෙනවා. මීට අමතරව 9M-370M රුසියානු බක් ලෙස හඳුන්වන සර්ෆේස් ටු එයා මිසයිල් ආරක්ෂණ පද්ධතියද මෙයට ඇතුළත් කර තිබෙනවා. මෙම පද්ධතියට මිසයිල 24ක් අන්තර්ගත කිරීමටද හැකියාව පවතින බව වාර්තා වෙනවා. මීට අමතරව AK-630 කියුස් පද්ධති දෙකක්ද තවද අප්‍රමණ පරම්පරාවේ රුසියානු අවිවර්ගයක් වන LGA හෝ වර්බා වර්ගයේ පෝටබල් වකු 8ක්ද මිලිමීටර 533ක් වන ටර්පිඩෝ ටිප් දෙකක්ද පවතිනවා. තවද මෙහි RBU-6000 වර්ගයේ රොකට් පෙදින පද්ධතියක්ද ඇතුළත් කර තිබෙනවා. මෙම නෞකාවේ තවත් එක් ප්‍රධාන වාසියක් වන්නේ KA-27 වර්ගයේ හෙලිකොප්ටර් එකක් ගොඩබැමේ හැකියාව පැවතීමයි. ගත වූ වසර තුළ යුක්රේන නෙප්චූන් ඇන්ටිෂිප් මිසයිල්, ඇමරිකානු හාපූන් ඇන්ටිෂිප් මිසයිල් ප්‍රහාර වැනි මිසයිල් ප්‍රහාර 20කට වැඩි ප්‍රමාණයක්ද බයිරැක්ටර් ප්‍රහාරවලටද ලක්වීමට මෙම නෞකාවට සිදු අතර විවිධ මලාගෙන මැන් ඩ්‍රෝන ප්‍රහාර ඇතුළු ඩ්‍රෝන ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක්ද මෙයට එල්ල වී පවතිනවා. විශේෂයෙන් එංගලන්ත අන්ඩර්වෝටර් ඩ්‍රෝන් ප්‍රහාරයකටද මෙම මැකරෝ නෞකාවට එල්ල වී පවතිනවා. සතුරු ප්‍රහාර 100කට වැඩි ප්‍රමාණයක් මැඩපවත්වාගෙන මෙම නෞකාව තම සතුරන්ගේ ඉලක්ක අනදෙන මධ්‍යස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් වනසා දැමීමට සමත් වී තිබෙනවා. එහෙනම් ඉතින් අදට අපි සමු ගන්නවා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකද්ද?
පහලින් කමෙන්ට් එකක් දානත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එක පුද්දාගෙනම යන්න.